මෙච්චර කල් ඔයාලට මේ බැරි වෙලා තිබ්බ සංදි 10ම අද පුළුවන් නේ මං කරන්නේ පොඩි සරල දෙයක් තියෙන්නේ නම දිහා බලලා මේක තේරුම් ගන්න පුළුවන් බැරි වුණේ ඇයි මෙච්චර කල් කොහොමද ඉගෙන ගත්තේ හරියට ළමයි ලියා ගන්න ආගම සංදිය ගේ දන උයන සමානයි ගෙව් උයන ඊළඟට ළමයි මේක දෙකට බෙදෙනවා අල් වයන්නයි උයන්නයි හරි මෙන්න මෙන්න හරි එතකොට ආගමේ වෙලා තියෙන්නේ ඕක මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නේ මේක දැන් ඉගෙන ගත්තයින් පස්සේ ඔයාලට මේක පුළුවන් වෙයි. දැන් මේකේ නම මට කියන්න. ආගම සංදිය. ආගම සංදිය. නමේම තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. දැන් විජයාගමණය. විජයාගමණය කියන්නේ මොකද්ද? විජය රජුරෝ ලංකාවට ආපු එක. මහින්දාගමණය කියන්නේ මිහිඳුහාමුදුරුවෝ ලංකාවට ආපු එක. දැන් මං කියන්නේ ආදේශය. ලසිත මාලිංග වෙනුවට නුවන් කුලසේකර ආදේශ කරනවා මොකද්ද කරේ මාලිංගව අයින් කරා කුලසේකර වැතුරට දැම්මා ඒකට ආදේශය කියන්නේ මොකද්ද තියෙන එකක් අයින් කරන්නත් ඕනේ පිටින් එකක් එන්නත් ඕනේ ආගමය විජයාගමණය විජේ රජුරෝ ලංකාවට එද්දී ලංකාවේ හිටපු කවුරු හරි ළමයි රටෙන් එළියට ගියාද ඒකට ආදේශය දුන්නේ පිටින් එකක් ආවා ඇතුලේ හිටිය එකක් එළියට ගියා දෙකක් වුණානේ මේකෙදි වෙන්නේ පිටින්ග් එකක් ඇතුළට එනවා විතරයි. ඒකනේ මං කියේ විජය ආගමණය මහින්ද ආගමණය මිහිඳුහාමුදුරුව එද්දී මේ රටේ හිටපු කවුරුත් එළියට ගියේ නැහැ. එහෙනම් මේකෙදි වෙනව ඇත්තේ අනිවාර්යෙන්ම මේ වචනේ තේරුම දිහා බැලුවාම පිටින්ග් මොකක් හරි අකුරක් ඇතුළට එනවා ඇති. දැන් බලන්නකෝ මේ උදාහරණය. ගේ දන උයන සමානයි ගෙව් යන දැන් මෙහෙම හිතන්නකෝ අපිට පොඩි ඉඟියක් දීලා තියෙනවා මෙන්න ආගමයක් වෙලා තියෙනවා ඒ කියන්නේ පිටින් එකක් ඇතුළට ඇවිල්ලා තියෙනවා දැන් හිතන්නකෝ පුතේ මේ තමයි අම්මා මේ තමයි තාත්තා දැන් ඔන්න අම්මයි තාත්තයි එකතු වෙලා තියෙනවා මෙතන මේ තමයි ඒ දෙන්නා එකතු වෙලා හැදෙන ළමයා කියලා මෙන්න අම්මා මෙන්න තාත්තා අන්න ළමයා මේ ළමයා ටික ටික ලොකු වෙද්දි තාත්තට සැකයි. අම්මගේ චරිත ලක්ෂණයි තාත්තගේ චරිත ලක්ෂණයි අම්මගේ අවයවයි තාත්තගේ අවයවයි එක බලද්දි මුගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. තාත්තා මේක ඉවසලා 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 බැරිම තැන ගිහිලා දොස්තර කෙනෙකුට කියනවා. හරිද? දොස්තර මහත්තයා මේ අපේ පොඩි එකා ගැන මට සැකයි. මට ඌගේ මගේ අපේ wife ගේ නැත්නම් අපේ ළමයාගේ අම්මගේ ලක්ෂණ වලට අමතරව ඌගේ වෙන මොකක් හරි ලක්ෂණ තියෙනවා වගේ මට සැකයි. දොස්තර කියනවා කලබල වෙන්න එපා පියෝගට. පරීක්ෂණයක් කරමු. දැන් තුන් දෙනාම ගෙන්නවා දොස්තර. හරි බලමු. අම්මා එන්න. ආ මේ බැලූ බැල්මට අම්මගේ ඔළුවයි ඔන්න ළමයාගේ ඔළුවයි සමානයි. හරි. දැන් අම්මා යන්න එළියට. තාත්තා එන්න. තාත්තගේ කකුල් දෙකයි ළමයාගේ කකුල් දෙකයි සමානයි. දැන් තාත්තට රත් වෙනවා. දැක්කනේ දොස්තර මහත්තයා. දැක්කනේද? මගේ බඩ නෙමෙයි යාගේ තියෙන්නේ. දැන් පවුලේ මාර ප්‍රශ්නයක්. දොස්තර කියනවා කලබල වෙන්න එපා. අපි බලමු. ළමයාගේ මේ කොටස බලන්න සිද්ධ වෙනවා තව දුර දිග පරීක්ෂණයක් කරලා. මේක දෙකට ගැලෙව්වොත් එහෙම අපිට හම්බෙනවා මෙන්න මෙහෙම දෙකක්. හල් වයන්නකුයි යන්නකුයි. තාත්තට ඔන්න දැන් ඇඟේ ලී ටිකක් වුණනවා වගේ දැනෙනවා. අම්මෝ ඇති අන්තන් දොස්තර මහත්තයා. මගේ බඩ උගේ බඩත් එක්ක සමානයි. හැබැයි දොස්තරට මෙතන වෙන ප්‍රශ්නයක් තේරෙනවා. මොකද්ද අම්මගේ තාත්තගේ දෙන්නගෙම නැති වෙන මොකක්ම හරි ඥානයක් මුගේ ඇඟ ඇතුළට මොනවා වෙලා තියෙනවද ළමයි ආගමීය වෙලා තියෙනවා හල් වයන්න පිටින් ආගමීය වෙලා තියෙනවා ඔන්නෝක තමයි ආගම සංදිය කියන්නේ මේ එකතු වෙන වචනේ මේ එකතු වෙන වචනේ එකතු වෙලා හැදෙන අලුත් වචනෙට මේ වචනවල නැති වෙන එකක් අදාළව නැති එක පිටින් ඇතුළට එනවා ඔච්චරයි දැන් කවුරු හරි ඇහුවොත් ආගම සංදිය කියන්නේ මොකද්ද කියලා දැන් උත්තර දෙන්න එපා අම්මයි තාත්තයි එකතු වෙලා හැදෙන ළමයාගේ ඇඟේ වෙන එකෙක් ගිජානියක් තියෙනවා කියලා ඒක නෙමෙයි සංදිවන පද දෙකේ මුල් පදය සහ අග පදය එක් වී හැදෙන නව පදයේ මේකේ මුල් පද දෙකේම නැති බාහිර අක්ෂරයක් ආගමීය වීම ආගම සංදිය නම් මේ